යිබෝවන් ඔබෙක්වන්නේ ස්වාදීන් රුපාණී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත්විකාශයයක් සමගින්. මම ශ්‍රීහාානායසිංහ. මම බෙනු රි ගි ලියයාදත්ක්මල මදනය ප්‍රධහන පයොතයේ සිනස් තරබෙතර. කොවි පාලනයට එරිහෙවන්නක් ගැන ඇමති කෙහෙලිය කතා කරයි. ගු පිටි රිපිටි සිමිින්ති සහ ගෑස් සමගම් පාලිපෝගික ඇමති සමක සාකච්ඡා සේ අයිලා දෙසය විසි පහත් ඒSPේලාවෙයි ජනමාධ්‍යවේදීන්ටත් හිමිවුණු නොබේ සාෝභ්‍යාකය කොරෝන මර්ධන තුවන එන්නත් මාත්‍රාවක් සම්බන්ධෙන් අවශ්‍ය සැලසුම් මෙවනකොටත් සකස් කර තියනවා කියලා කෙහෙලිය රපුක්්‍ය ළමාත්‍යවරයා ප්‍රකාශ කලා අවශ්‍යතාවනුව අවශ්‍ය එන්නත් මාත්‍ර ප්‍රමාණය ඇනවුම් කරලා තියෙනවා කියලයි අමත්‍යවරයා තෝදුරුටත් සඳහන් කළේ. දහටත් ධහනවත් වයිස් කාණ්ඩි දරුවන්ට ෆයිසඉන්නත් ලබාදීම අවසන් කරපුවාහභ අවරුදු දහසේ සහ දාහත්ත කාණදිකින් දරුවන්ට ෆයිස එනෙත ලබාතිින්ද අවශ්‍ය සැලසුම් සකස් කරල තියෙනවා කියලා සෞඛ්‍යමත්‍යශය අවධාරනය කළා. මර්ධන විශෂ කමට ැස්වීම ඩිය තාක්ෂණ ඔසේ ජනාධපති ෝ හා බේරාජ පක්ෂමැත්තුමාගේ ප්‍රධනත්වය පවැත්වුණ. වයිස අවුරදු දහටත් දහනමැත් වයස්කාණ්ඩේ පාසා දරුවන් එන්නක් කිරීම ලබර විසයෙක් වන්දාසිට ආරම්භ කිරීමටයි මෙමහිදීතීරණය කෙරුණේ. දරුවන් ඉගනුම ලබන පාසලේදීම එන්නත් ලබාගනීමට සේලු තරුවන්ට අවස්ථාව සලසන්නයි. ජනාතිපත්තුමා සෞඛ්‍යහා අධ්‍යාපන බධාරන්ට දනුම් දුන්ඩා. එම එන්නත් ක වෛදවරයකුගේ අධික්ෂණ අයටතඒ සිදු වියුතු බද, ජනාතිපත්තුම අවධාරණය කලා. වැடிදිன குட்ட என்னක வபாාதினேக சමයි අපේ அரமுன வேண்டு. தக்கட்ட අවශ්‍ය සිතු කරන්න තහට දහනමය කියනවායස් ඒහම පාසල්ලකටම වෛ්‍යවරේ තියාගණ්ඩාත් ඉද මමහිතනා පාසැල් පාද කරගන ඒ පාසලේ රමයින්ට ඒ පාසලේම එන්නත දුන්නොත් හොඳයි පිඩිල අ ලාගේ විගුවකක් තමයි සැග විවකම තමයි ලාන්ති කියයන්න ප්‍රයගේ ද මොකර අඳුර ගත්තුව තෑල ජි කයක්කර මක්කර තියනව වන්න අපට ලාං හොස් පිල්ල අපි ලස්ි කල දීමම කිය මති මයින්න කන්ඩාම ඉද පුළුවන් නම දානට දර ස්කෝලට නෑ ලිය ඒයටसाට පුළුව मන්න ලෝකම එන්න තාති හලින් ඉන්න රටක් බවට පත්වෙලාති නති මේ මුළු යිද සේවටම මගේ ස්තුතිය දෙන්න කැමති ඒවාගේ මේ කට විදාව කරපු හමුදාව साනි තාසට स्තුෘති वाනනවතා වසවදු හැටට වැඩी ජනගහනින් සිීරසියක් වයිස වුදු තිහෙට වැඩ ජනගහනින් සේට අනුවටක් ොවි மර්ද එන්න ලබාග නැති බව මෙහිදී අனாප नेව වनाක් වයි अවු विශसा හත්ත එන්න ලබ කක් පිරි. නමින් என்னන්නත් කනයට පීවන kannන්න ಿசை ජනதி ಮ ದදුරටත් උපදದ ಸಲಭාතුන්නේ යිස අෞුදු ොල්හත් ධහනවයක්ත් අතර සචන්නිය දරුවන් දස දසකට අධික පිරිසකට මෙවර විට එඩත් ලබාත තිබෙනවා. එම කටයුතු තෞදුරටත් අකණඩ සිදුවන බව පලත් සෝකය අ්‍යක්ෂවඩු මෙහිදී සඳහන් කලා. දැනට ක්‍රියත්මක පලාත් අතර සංචන්නන සීම ලබන විසේක්වදා දක්වා පැත යුතු බව කොවිත් කමටුව තීරණේ කලා වයිස අවුරුදු දහට සහ දහනම වයස්කාණ්ඩේ පාසල් දරුවන්ට, ෆයිස එන්නත ලබාදීම අවසංකලවහාම අෞුදු දස්සයක් දහතත් වයස්කාණ්ඩේ දරුවන්ට එන්නත ලබාදීම ආරම්භ කන්න බව, sauකය අදක්ෂන්රල් විශේෂන්ණ වෛද්‍ය අසල් ගුණුවර්තය හතා පවසනවා ෆයිස එන්න තෙක් මත්‍රාවක් පමණක් ලබාතීමට නිර්දේශී ඇති බවයි ඔහු තෞතුරටත් පෙන් වාතන්නේ. ඇහැදිියම කියවයතුයි ෆයිස එන්නති අපි එක මාත්‍රාවක් තමයි දැනට ලබා දෙන්නේ. එම වයස්කාණ්ඩ දෙක ඉවරනාට පස්සේ අපි අවුරුදු දාහත්තත් අවුරු දාසේත් වයස්කාණ්ඩවලටඉන්නත ලබාදීමට බලාපොරොත්තු වවා. මේේත්‍රාමාතයක හෙලිය ලබපු කැල මහතා පවසන්නේ තුවන එන්නත් මත්‍රාවක්ෂ පන්දයෙන් අවශ්‍ය සලසුම් මේ විටසකස්ක ඇති බවයි. එන්නත් කන්නේ වැදගත් ම ොවි ව චනතාව ආරක්ෂා ුත්තේෙේ දැන දක් වෙන විඩියෝ පට දෙකක්, හඳුන්නොදමේ අවස්ථාවටෙක්වෙමින් අමක්තිවරයා මේබවල් සඳහන් කලා. මේ අස්ථාවදේ වැදගත්ම වෙනදේ තමයි. මේ ඔයිඩ්ව සංගතය පාලනය කරන අතර තුර රටේ ආර්ථිකය ගෙනයන වැඩ පිළිවල අපි කොයියාආකාරයද හසරුවන්න්නේය කියෙක ඉතාමත්ම වැදගත්තේ ර්තමානයම හිතව සාමා්‍යය අපට සතුු දායක වවෙන්න පුළුවන් අපි ඉදිරි දක්මක් එක්ක අපි සතුටු වන්න පුළුවන් තනකට මේ තල්ලු කරග යන්න පුළුවන් කියන විශ්වාසය අපි බහොම පැදිිවතින අපේ මේට කරන්න පුළුවන් ප්‍රමුක්දේ තමයි එ අත් දෙකම ලබාදන මේ වෙන කොට අපි කියන්න සන්තූ සයි අපි පළවවෙ රටවල් පහතු තු. කින්නවා එන්නත් දෙකම ලබාබිදීමේ වැඩපිළි වලින් මේ අතර තුරේ තුන්ගන බෂ්ටරක හෙමනත්දම් අතිරේෙක දෙන එක ගැත් මේ වෙනකට සැලසුම් හදල ුවමනා ප්‍රමාණ මරනට ඇනුම් කරල අවසානයි අදති හදදුනාගත් ආසාධිතින් හත්ස හතල සාහිධන අද සමකින්, මේදක්වා මෙටින් හැුව ඇති සමස්තක කරුණා ආසාධතින් සංඛ්‍යාව, පල්ලක්ෂ විසිහතර දහස් නමසිය තිස් හතක්. ඒ අතුරින්තිස්දහ සාඩසියසූ අටතෙනෙකු රහල් ගතව ප්‍රතිකාර ලැබනවා. අද සුවේ ලැබූ හාර්සි විසේක් දෙනාද සමගින්, මෙට සුවේ ලැබූ සමස්ත කරුණ සාධිතින් සංඛ්‍යාව, ලක්ෂ හැත්තෑ නමදහ එකසිියසූ දෙක් බවයි, සෞඛ්‍යයක්ශ පවසන්නේ. අද වාර්තා කළ කරුණා මරණතිස් අට දෙ සමගින් මේදක්වා මෙට සිදුව ඇති සමස්ත කරුණා මරණ සංඛ්‍යාව, දහතුන් දහස් දෙසේ හැටහ තක් දක්වා ඉහළකිය උත්සවශාලා සඳහා පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ යළි සමාලෝච්චනය කරමින් කර්මාන්තය පාත්තාගෙනයාමට අවස්ථාව උදාකර දෙනමෙන් සමස්ත ලංකා උත්සවශාලා හා ආහර සැපිම්කරුවන්ගේ සංගමය ඉල්ලා සිෙටනවා. හත්වනි පැය වැඩසරහන්ටැක් පෙමින් ඔවුන් මෙම ඉල්ලීම සිදු කළහා. රෝන මට පසබුතුමාලගේ ව්‍යාර වල කොච්චර බල පෑමස් කෙල්ලවුනාද විශාල බල පෑමත් ආර්ථික වයනොත්වනවා දැන් හොඳ සොමිකයින් අප දැන්ට ඉවත්ව ව යනවාමකද වෙන. සාල් හයාගේ මට හොට හයත්තිවා ස්ථාන හයක සංචාරකවආ පරිත් ඒවගේම පස්කුප් මේ පහර පවා ඉදම දිකටම බලපෑවා ඊට පස්ස අපි කරගනගේ උත්සවසාාවල් පත්තගෙන වෙඩින්ටිගින් තමයි අප මේම කරගෙනගේ දැන් තකට මේකත් වහම අපිට ලොකුම ආර්ථිකහිනක තම මුණ පහල යන්නේ තිම මොකද බැංකුලිනි ලෝන්නොලට තාවකාික පිළිමියක් කසය එක නතර කරලා පමණයි තියන්නේ ඉට පස්ස අපඒකට පොලයම් පොලියගේ වන්ඩෝන සයකන්ට අපි බැංකූ අයිුරාවල් කරකර පුලන්තමක් ගවා අප හමදාම මේක කරන්න බෑනි පෙලක්කය තුළු රකට පොලේ බඩුයි කඩට පවා යන පෙරක්ක එක ආර්ික වශයෙන් ගනයකත කොචර අලාභයක්ක් මටන ලොකු අලා ැක්වා දන ොටල් හයිමර ලිය ගනක්මටලකොට ලොකු ස්ක්ර ඉතින් මහිතන්නේ ඒක ආර්ථිකසිය ඇතුකට සමදාකත්ති හොඳ සේක නැතු යනවාකට එක දොකට පලපාන එක මම මේ රජන් ලාසිරන්න අපිට මේ ජංතිසි ලොකු සහන එනමේ දැනන්ට මේ මාස දාසය වන්නද වෙනකං ්‍රෙස්්ටනුත් බෑ උත්සසාලුත් බෑ දාසේ ද තිස්තක දක්වා විර එඒේ පනසිීමාව දී රද. පනාසීමාවට මකගේ උසහල් හරතින පණංචය ද උපමාණන් හරී. අප ඒට ඉන්නස් පොන් කල තමයි ලොකලෝ නරන්තු ොකට පහකරම් පුළන් කරම් තුමේ ද පන්සිය ධාන්න පුළුවන්තන එකේ පහ දාද ුිය ක යතනක ආර්ති වශෙන් පුතුමට පාඩුව පාලනය කරගත හැකි. සෞ්‍යෙ නිර්ණයක සුරක්ෂිත කරග හැකි උපරිම දරතා කොච්චර කිල පුතු වලෝජය ඇත්තරම අපිට මම අප පිල්ලන්නේ දැනට එකසි පනහ අපිට ද මේ මමුකද මේ සාාරණය හේතුවක් ම කියන්න. මොකද අපි ජෙනරේටර් එකක් ඔන් කරල දවසක් වෙදි හ පෑගා දුවන් රපයක් තිස් ලස් ද. කියන ඩල් සඳ ඒ සමඟගම යම්කිසි අප තින ්‍රේකීව එක මේ මේක අපිට කව කරගන්න ලොකු කොස්ටක්තියන ඒක කවදවත් අපිට පණහක සීමාවකදලට ජීවිතයට කවරන්න බැහැයි එතර පාඩුවකට තමයි අපඒ මේ කරන්නවෙන්න අන්ට ඒක අපේ පරිබෝගිකැටත් කරන විශාල සාධර්මය විශාල මුදලක් කිව්හම මේ පාරිභෝගය දෙපාරක් හිතන උත්සවයා ගන්න සමහර මගේ අපේකාසම පස් පාර විඩි එක කැසල්ලලාතින හවැනි පාරත් කරන්න ගිල්ල හවිනි පරත් ැසට සමහර කටයන්න දැගේ ගොලු ඇත බ පපරතුතියාගෙනන තාම මුදල් න්නත් මොකද මේක දෙයිද එගල ලොකු චකි දෙ. ඇතරම පාරිභෝගිකයෝ තමන් දෙ මව්පියන් පදින්න ඉන්න කපල්ත් ලොකු ප්‍රේශයක ඉන්න ඇතරමයි පවුලේ අපි මේ කරගන්න බැරිවීද ජීවිතේ. සක්‍යවෘතිය සමති කහිපයක් අදු දැසන හතේඉදලා දවත් දොලා වෙනකන් පැ පහක වැඩ පර්චනයක් පැත්වවා. ඉල්ලීම්කිිහි පේට ිසු ලබා වෙන්න කියලා රචයට බල කරන්න මේ වර්චනය ක්‍රියත්ම කලා කියලායි. ඉඩ සම්බඳනු පිරිස කියා සිටියේ. පිය හදහ පන්සයේ කොවිදීමනාව ලබාදීමත් හිටවීම PCR පරික්ෂණ සංඛයා වාඩු කිීම ආරක්ෂිත ඇඳම් කටල සහ. ගමනාගමන පහස්කාම් මෙන්ම නිවාටු කක්පාද යනකාරණපුල් කරගෙන සෞඛ්‍යවරතේ සමති හිපයක් අදු දැසනක් හතේ සිට වැඩවර්ජනාකා රම්ඹ කලා. ඒහේතුෙන් රහල් වැැස දනිනක කටයුතුවලට බාපමිලති බනා. පෑය පාහක වැඩවර්ජනය නතුරුව ඊට එක්වසිට පරි, රහල් දිරිපිටදී විරෝධතාවක නිරතබනා. ොඹ ජාති රෝහල ඉදිරිපටදී ප්‍රධහන විෝධතාවය පවැත්වීමටයි වර්චකීන් කටයුතු කරති බුණ. මේේත කොළඹින් පිට තවත් ප්‍රදේශකිහි පයේකදීම, රෝහල් ඉදිරිපිටදී මෙලෙස විරෝධත සංවිධහන කරතිබුණ. වර්ෂිනය සම්පන්ධයෙන් රජයේ හෙදනිල දහරින්ගේ සංකමයේ සමහපති සවන් රත්නප්‍රිය මහතා මෙසේ අද හස් පල කලා. සේවාව ෘතය සමති හතලි සතරක් ඒකා බද්ධ වෙලා සෞඛ්‍ය ෘති සමතිය එකමුතුව විදිහට. අදබුදේ හතට සේවාවෙන් නිවත්තීමේ වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරහා. ික්‍රියමාර්ගය තුළ සයන කටුතුන් අඩ පනවෙලා තියනවා සත්කාර්සා ප්‍රතිකාර සේවාවන් අඩ පනවෙලා තියෙනවා. ඒවගේම රෝග පරීක්ෂණ සම්පපුරෙන්ම නැවතිලා තියනෙනවා යොගගේ ක්්‍රේ කටයුතු පරක්ෂණ වගේ දව සම්පූර්රයෙන්ම නවතිලා තියෙනවා රෝගී සත්කාර්සා ප්‍රතිකාර සේවාවන් සැලකයුතු ප්‍රමාණයකට අඩ පන වෙලා තියනවා. මේ වෙලාවේ තාමත් මූපනාව ඉල්ලා සිරනවා අප ඔකෝම ෘතිය සමතිවලට ගරු කන යගේ යිතිවාසිකම් ගැනහපි ෝම සැකලිබත්දනවා හැබයි මේ වෙලාවේ ෘතිය සමත ක්‍රියාමාර්ග කාරු පරි ගන්න උත්සාකරනවා නම් සම්පෝර්ම මහජන සෞඛ්‍ය අන්සේට පොදු ජනතාවට තරකම ැට ැි දක්කි. මොකද අප රජයක්ක් හට මංහිතන මේ වෙලාව අපිට දෙන්න බලන්දේව ීම සහිත සෑම දෙයක්ම දෙමින් පවතිනවා. ඒක මේ අමස්ථාව දඩමීම කරගෙන යම් කෙනෙක්සාහ කරනුවාන. මේ තත්වේ ද සෞඛෙරවේවා ්‍යාපනවේවා පරිපාලන ශේත්‍රය වාවතු කරේවේවා හේ හරි ජනතාවේක රාශිකරගත් මේ විදියට කටයුතු කරනවන මංහිතන්නේ අය සමහරක්විට මේ කොවිඩ් වසංගතය පාලනය කිරීමට ප්‍රතිවිරද්ධ යන කණ්ඩාමක්කැඩියටයි අවාසනමන්තව වවත් අකමත්තෙන් වුවත් මට ප්‍රකාශ කරන තිය. මේ අතර වැඩවර්චනයක් පැවතුන ද ඇතැම් රෝහල් වල සේවාවන් සාමාධි පරිදි පවත්වාගෙන මට කටියයුතු කරතිබුණා. අත්‍යවශ්‍ය ද්‍රෞව්‍ය කිහිපේක පාලන මිල ඉවත් කරන්න ජනාධිපත්තුමාගේ ප්‍රානත්වෙන් රැස්වුණු කැබනේ මන්්ඩලේ ය තීර්ණය කලාා. එ අතරට සිමෙන්න්ති කිරිපිටි තිරංග පිටිහා එP. ගේෑස්ද ඇතුළත්. වරිහන් පාලනවිිල ඉවකීම සම්බන්ධීන් අධපවතනු මාති හමකදී රජවාතය ලසන්ත අලිගේ වඩම හතා ප්‍රකාශ කළේ පාලන පිලි ඉවත් කළත් අසාතහන විද්‍යයට මෙමහන්ඩ අලිවිකළොත්, ඒ පාලි කරන්න රජය මැදිහත් වෙනවා කියලායි. ොලරගේ වැඩවීම සහ ජාතයන්තර වෙලඳොලි බහන්ඩමිල ඉහලයාම ිරට හන්ඩ පතිපෝජනයට රජු ලෙස බල පාතිබෙනවා මෙම ජාතියන්තරාදයට අනිකරටවල් මෙෙන්ම් වෙලන් කවද මුහුණ දෙමින් සිටනවා ඒ අනුව පාලන මිලක් පවත්වාගෙනයාම ප්‍රයෝකකව අපහසුකාරයක් උදාහරයක් ලෙස තෙරගු පිටි සඳහා දෙදහ හස වසරද තෙනකු පි ිලෝග්‍රමකට පැලසූ හතක් ලෙස පාලන මික් නම කනවිට ඇමරිකාක් ඩොලරය පැවතියේ රපියල් එකසිය හතලෙස් පහක් ලෙසයි. කිරිපිටි සඳහා අවසන් වරට පාලනමිලක් පැවයේ දහස් දහනවේවා. රේදේ ඒ අනුව ග්‍රෑම් හරසය කිරිි පැටුවක් සඳහා රුපියල් තුන්සි අසුවක්ලෙසාලන ිලක් නියම කරුණ. එන විට ඩොලරයක් පැවති රුපල් එකසි අසූතුනක් ලෙසටයි. ගෘහස්ත ගේෑ සඳහා දහසහනාව වසරේ පාලන ිලක් නියීම කරද ොලරයක් පැවතිය රපියල් එකසි අසූතුක් ලෙසට. කිලෝග්‍රෑම් පනහාකෝට්ටයකමිල රුපියල් එක්දහස් පහක් ලෙස දෙදහස් දහ නවේ වසරේ පාලන ිලක් නියම කරන වි දීද. ඩොලරයක් පැවතියේ රුපියල් එකසි අසූතුනක් ලෙසයි. මේ වඩ විට ඩොලරයක් රුපියාල් දෙසිය තුනක් පමණ වනවා. ඕනෑම කෙනකුට අවබෝධ වෙනවා ඇති. අපි මේවන විට ප්‍රායෝගිකව පනවලතිබෙන පාලනමිල කොහෙත්ම ප්‍රමාණවත් වෙන්න නෑ. ඒක මේ රටේ අභ්‍යන්තර පාලනයක් නිසා සිදුවුණු දෙයක් නෙමී. ඩු ලෝකේම සෑම රටකම මුහුණ පාන්්ඩ සිදවෙලා තිබෙන ඒ ලෝකවැලඳපොලේ මේ බාන්ධමිල වැඩිවීම. නිසා තමා රජයක් විදිහට ගතයුතු සෑමක්‍රාමාර්ගයක් මර්ගෙන අවසානයේ පාලන මිලින් නිවත්වන්න අනිවාරෙන්ම සිද්ධ වනේ. ඇසුගිය අවුරුදු එක හමරත් දෙකක් තිස්සෙම ලෝකබෙනද කොලේ මිල වැඩ වුණක් මෙරට පාරිභෝයක ජනතාවටඒ බර ලබා නොදීමට මේ දක්වා. රජය කටයුතු කිරීම. සතුට වෙනවි මේ ආකාරයෙන් පාලන මිල ඉවත් කළත්. අසාධාරණලාභයක් යම් ආයතනයක් යම් නිශ්පාදනයක් ලබා ගැනීමට කටයුතු කළ හොත් නැවතත් පාරිභෝයක අධිකාරියේ ඒ පනතර ප්‍රකාරව. ඒ අසාධාරණ විදිහට වැඩිකරන බාණ්ඩ මිල පාලනය කිරීමට නැවතවතාවක් අප ඉදිරිපත්. වීමේ පදනම මතයි මෙම පාල මිල ඉවත් කිරීමට අපිටයුතු කරලතිමේ තිරිගු පිටි කිරිපිටි සිමෙන්තිේෙන්ම ගෑස් සමකම් වල නියෝජතන් සහ රජ මාති ලසන් අලක වන්න මහතාතර සකච්චවක්ද පැත්වන පාලන මිල ඉවත් කළ මෙම බහ්ඩවල ිලකරන් සම්හන්දයෙන් මෙහිදී අවදහනය යොමු වූ පවයි සමකම් නියෝජතෙන් පවසන්නේ. උද වෙළඳ පොලේ ඒ බලවේ ගනුව දැන් අප මල සැපියුම්ම සහ ඉල්ලම අනුව මල තීරණ වෙලා එක කටයුතු සිද් වීම. අපය පිරිවය ගැනය කලා මුොක් දුරට හෙටදී. තීරණයරන්න ිල නියම කරන විප පිලියෝට. ි දැම්ටමට ගෑ අපේ නො පොඩි හිං පව්ුව තිබින නැතිව ල්ො ස න ක තුළු. ඒ ාජාතය කුට ුදර මවේ නත්තම ව කදට සමාෙන් කියියනම මද සමාගම් රුපැල්දසයක මල සිරීමක් වැඩි කරන්න කෙල ඉල්ලෝ ඒ ැන තුම ාවධන්න සාකච්ච කරලා අපිට දන්නන්නම් කිය ීම. තිමේ පාඩු අඩුකරගන්න වෙලා තියනවා රුපයල් පහලකින් හරි විස්සකින්ගේ තිරරිු මිල වැඩ කරන්න ඒ සමත්තම ේ සාකචකර රපල් න්ේ පන ිල වැඩීමක් ඉල්ල තියන ේ මේ සාච ක න්න. කියද වැලිවෙන්න කියලා. ඒවගේම ලෝකල් දෙපලේ කිරිපිටිමිල ගොඩක් අඩුුණු ඒ වායත ශ්‍රලංක පාරිපුගට ලබාදයන. මිල පාලන වත් කිරීමත් සම ඒකාධිකාරයක් බිහිනොව තර කාරරි වෙන තුොලක් විිහිකිීමට රජේ මැදිහත්වියයුතු බවයි කොිප විශ්වවි්‍යාලයේ ආර්ථිකවි්‍යා අ්‍යනශය මහාචරය සුරංග සිිල්වා මහතා පවසන්නේ. ත පර පාලම ඉවත්කිරීම තුළ සරංකාල වෙද පුොල ඇැතිීම තුළත් මල පහලයමක් සිදු කළ ඉතුව තියෙනවා. අය වගේම පාරිපුකට ගුණාත්මක බාවි කියල බාන ලබගෙන්ටැ කියියවතියනවා. සැලකිමත් යුතු ඉතාම් දගඇත්තේ තමයි පාලනමි ඉවත් කර පුහැනින්. නැවතවතාවත් හොඳ තරංකාරිී පසුබිමක් සකස් කිරීම තුළ නේත වශයෙන්ම මෙම බාණ්ඩයන්ගේ මල පහල යයි මේ තෙරපපුමක් ඇතියෙනවා මේ තැරපු ඇතිකිරීමසඳ අත්‍යවශ්‍යම සසාධකගේ තමයි තවත් ඒ අධිකාරයක් ගොඩනගෙන් නොදී පුළුවන් තරන්දුරට සරංකරොන් සකස්කිීම කිරිීම තමයි රජී ප්‍රධාන කාර්තාවේ වෙන්නේ අද තිෙන වසංගත තත්ත්වයටත් ආර්ථික ගැටලුවටත් ආණ්ඩුව වග කියන්න ඕන කියලා විපක්ෂය චෝදනා කළත් ජනතාව සත්‍යවබෝධ කරගෙන සිටින බව පර්මින්තුමන්ත්‍රී ඩීවීර සිංහම හතා පවසනවා පක්ෂ විපක්ෂ තවත් කිහිප දෙනකු මෙසම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. මේ මෑත කාලෙ පුරාම අපි රටේ සාමාන්‍ය ජනතාව ඉතාමත්ම බරපල විදි පිඩාවට ලක් කරමින් තිබුණාම කිරිපිට හිගියත් ගෑස් හිගියත් එවට පාරපුරා දිග පෝලිම් නිර්මාණය වුණා. තොර ඒ හිගකම නිර්මාණයව කරලාඒ ා්ඩ හිගේයට උත්තර හැටියට ආ්ඩුවදයන්තෝරන්නේ තායිපාරක් සාමාන්‍ය ජනතාවට පීඩනය පටවන එක. නතවසරන ජනතාවටට කොරුණා නිසා විශාල පීරනණය ඇතුවවෙලාතින තමන්ගේ සාමාන්‍ය දිවිපේත ගතරන්න බැරිතර ආදාම අඩුවවෙලති රජසවකයන්ගේෙ ආදාමියම්්‍රමාණ අඩුවලති. එකොට එහෙම තිද ජීනවදම පරණ විදිහයටමති. දැන් මේ ජීවනවේදමෙන් බැටකන අහිංසක මිනිස්සුන්ව, ආරක්ෂා කරන්න තමයි පාරිභෝග කටයුතු අධිකාරයතියෙන්. අද විපක්ෂය කියෙනවා මේ වසංගත තත්තේයට සම්පුූර්ු වක්්‍ය අන්නඕන ජනතිපත්තු අගමඇත්තුම ආ්ඩුව කිය අපි එන්නත් කන අති ලෝක ොම රටවල් දහයි අතරටාව මේ ඇත්ත දැන ැනත් විපක්ෂ අද පුරුව ආණඩුව චෝදනා අල්ල කරමින් ඕ නස්සා කර නතාවගේ මත යං හේකින් අනි පත්තර හරවන්න පුළුවන්දගේ ඕ න ළඟ විදියට කියෙනවා අපි ආ්ඩුවක් විදිහයටට අද මේ රටේ ආර්ථගේ ජනතාවට සසාහන දෙනක අඩු කරලාතියනෝගේ මේ හැමෝම දන්න කාරණයක් තමයි අපි ආ්ඩුබලේ ලබාගන්න වෙලාවේ මේ රටේ බදුපිට බදුගහල තිබුණ ජනතාවන්. අපේ බදුුසිය. ලයින් ොරන මේ කරரோන වසංගතයේ වෙලාවේ මේරටේ ආර්ථික ොතද තියන්නෙ කියලා ආර්තික ෙන ද ති නිස්ස ේරන අපි තක්කර පො ති සි කිය ද ද්‍ය ස රලා හද ග න්තුර ප දලා විදිල් ලා ගර දල අධියගේ පාරහදල රට සංවර්ධනය කරලා අධ්‍යාපනේ ගොඩන කලා. එදා ආරක්ෂ කරලා දුන්න රට මේ ද පහ ොනදකර කා යුද්‍යධ ති න ර න ව සංගත ති න මුකද රට ප්‍රශ් ැති වෙලාව රට ආර්තික ො ර ගේ කියලා ර නි. දන්න ಪನಪಿಲಿ ಪರಿಕ್ನಿಲ ರಿ දෙಸೀ ಿ ಪಸ್නಕೂ ಹಾರ ಪಲಿಸಅದ್ಕಾರ ತರಿೆ ಉಸ್ಕರತಮෙනවා. වසර හතකට පසවයි ප්‍රධාන පොලිස් පරීක්ෂකරුන් දෙසේ විසි පස් දෙනෙකු රාජ්‍ය සවා කොමිෂන් සහව මගින් මෙසේ හකාර පොලිස් අධකාර නිලේට උසස්කර ඇත්ේ මහජනතාවට කාර්යක්ක්ෂම පොලිසේවක් සැපීම සඳහා මෙසේ උසස්වීම් ලබා දීතිබෙනවා. පසුගේ මාර්තමාසය පැවැව සම්පුක පීක්ෂණ ජේෂ්්‍රත්වයයාහා කුසලතා මත මෙසේ උසස්වීම් පිරිනමුණ. අපේරටේ හෙටදව ජයගන්න විරධාරණ දරු දරියන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මහංගු මෙහයක් ට කරන. පට්නාා නැනස ව්‍යාපෘතිය ආරම්භ වනා. දැනට රටතුළ පවතින COොID-19 තත්යහමේ සේලු පාසල් හා උස සධ්‍යාපන ආයතන සිසු සිසුවයන් අධාපනය හදාරන්න ඔන් Onlineයින් තාක්ෂණයෝ සේ. එහිදේ පවත්නා ආර්ථික ැටලුමතා අශ්‍යන්තර්ජාල පහසුම් ලබගකිීම බොහෝදර දරියන්ට දුෂ්කරවීති බෙනවා ඒ පිරිිබඳවදහන යොමු කරමින් පඩ්නාා නැනසවියාහාර වයි- රවට නොමලේ ෙදීම වැඩසටහන ක්‍රියාවට නැවුණ. එහි දෙවන අදිර සබ්‍රගම විශ්වවිදාලයේදී පසුගදාාප පවැත්තුනේ පැට්නා ආයතනයේ ඉහළ කළමනා කාරීත්තුවය විශ්වවිද්‍යාර ආචාරමන්්ල මෙෙන්න්ම සෙසු සිසුවියන්ගේ සහභාගීත්තුවෙන් ඇතිවසූම් තාක්ෂණයෝ සයි දෙදහස් විසි එකවර්ෂය නොබෙල් සාමතයාගේ ජනමාධවේදී දෙදෙනකුට පිරනමාතිබෙනවා. අදහ ප්‍රකාශ කි ීම අතය වෙනුවෙන් මත්තු කැපවීමෙන් ක යුතු කිරීම වෙනුවෙන් ඕන් මෙවර නොබෙ සමතියාගේ ලබා ීමට තිී කළ බවයි නොවිෂයාണ නොපෙල් කමටතුුව ැනම් ති තිබ . ස වා පහ ාත්‍රීයේ ප්‍රධාන සිංහල පතිකාශ නිමට පත්තනවා. මලවිට විපරම විශේෂාන්ගේ ල ප්‍රතිව. ඔබ සර්‍රිය. . සෞඛ්‍ය රැකගන්න ඕනම වෙලාවක රටේ මිනිස්සුන්ගේ සෞඛ්‍යයි රටේම සෞඛ්‍යයි නැත්තටම නැති කරලාදාන්න. වෘර්තිය සමිති ත්‍රස්තවාදයක් දීන ක්‍රියාවකට බැහැලා තිෙනවා. කොරෝනාව පොඩ්ඩ පොඩ්ඩ හොඳ වේගෙන එද්දි. ඒක ඔහුල ගන්න බැරුව ඉන්න සමන් රත්නප්‍රියලාට රවී කුමුදේශලට එංගියෝ නඩවලින් ලැබෙන නියෝගේයට ඉස්පිරිතාලවල වැඩ වර්ජනයක් අද පටන් අරෙන තිබා වර්්‍යන කරන්න උද්ඝෝෂණ කරන්න පෙළපාලිියන්න රැස්වීම් තියන්න මේරටේ මිනිස්සුන්ට වෘතිය සමිතිවලට ඕන තරම් අයිතියක් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය තුළේ ඒකට ඉඩකඩත් තියෙනවා. තමන්ගේ ඉල්ලීම් වෙනුවෙන් වෘතිය සමිති හඬනගන එක කෑමොර දෙනක උද්ඝෝෂණ කරන එක සර්ව සාධහරණ අයිතියක්. හැබැයි ඒක මිනිස්සුන් නොමරාමරණ මරණ තැනට වැඩේෙට කරන ත්‍රස්ථවාදයක් වෙනවා නම්. ඒකට මොනම විදිියකින් වත්තිදත් දෙන්න බෑ මේ කරෝණාව වෙලාවෙදිී එදා යුද්ධෙදි රණවිරුවන් කරපු දැවන්ත කාරභාරය වගේම. සුව විරුවනුත් පුදුම ජන මෙහෙවරකඒදන්නේ. ඒක ඇත්තටම නියම මානුෂය මෙහිහුමක්. දොස්තර මහත්තේලාගේ නෝන් ගේ ඉඳලම. නර්ස් නෝන මහත්තයත් මේ කොරෝනාව අල්ල පනන්ලේ මිනිස්සුන්ගේ ජීවිත බේරගන්න කරන්නේ පුදුම යුද්ධයක්. ඒ උත්තමයන්? දේව දූතියන් වගේ තමන්ගේ ජීවිත ගෙනවත් හිතන්නේ බලන්නේ නැතුව. හුස්මක් ඉල්ලලා යදින මිනිස්සුන්ගේ ජීවිත බේරගන්න පුදුම කැපවීමක් කරන්නේ. අන්න එහෙම මනුෂ්‍ය කොට්ටාසයක් ඇතුළේ තමයි සමන් රත්නප්‍රිය වගේ පිරිමි නර්ස්ලා. රවී කුමුදේශල වගේ එන්ජීෝ කාක්කොත් මිනිස් බිලිවෙලට ඉව අල්ල අල්ල උදේ හවස තැන්තැන්වල හොරාට හොරාට සාකච්ඡා තියතිය. ලැබෙන ඩොලර්ගාන ගණන් කරකර, රටත් විනාශ කරන්න පාරට බැහැල තියෙන්නේ. සුව විරුවන්ගේ අපරමිත දෛර්රයට ආණ්ඩුව ගෙවන්න ඕන අගේ ගෙවනවා කියන එක නම් අපිට හොඳටම විශ්වාසයි. ඒ විශ්වාසය හොඳටම දීලා තියෙනවා කියලා නේස් නෝන්ල වෙනුවෙන් හැමදාම කැපවෙලා ඉන්න මුරුත් එට්ටුිය ආනන්ද හාමුදුරුවෝ තේරණ භාෂාවන්න හොඳටම කියලදුන්න. අපි දන්න විදියට සෞඛ්‍යෑඇමති කෙහිලි රපුක් කල්ල මහත්තයත් ෘර්තිය සමතිවලට පැහැදිලි කරලම කිය දීලා තියෙනවා. ඒ උන්දලාගේ ෘර්තිී අයිතිවාස්කම් රැකල දෙන්නේ කොහොමද කියලා. එහෙම පැහැදිලිවම කියල දෙද්දි තමයි මිනිස්සුන්ගේ රීරිමාංශ උරාගන්න වලිකන රත්න අප්‍රියලා කොමදේශලා, මේ කරන දීන නිහින වැඩේ මොනම කෙනෙක්වත් අනුමතකරයි කියලානම් හිතන්න බැහැ. ස්පිරිතාල ඉස්සරහ ඉඳලා කෑමොරදුන්න සහෝදර සහෞදිරියන්ගෙන් අහන්න කැමති. පපුුවට තට්ටු කරලා අහන්න වාටුවට යන්නඇතුව පාරයින්දලා ඉල්ලීම දියව් දියව් කියල කෑගහද්දිී. තවත් අසරන මිනිස්සු තොගයක් අනේ අපිට හුස්මටිකක් දෙන්න කිය කිය. ඇඳවල්ලුඩ යදිනවා නේද කියලා. ඒ මිනිස්සුන්ගේ අදෝනාවල් අහගෙන මොන හිතකින් උඹලා ඕනනම් මැරියල්ල කියලා අපිට ඕන අපේ එල්ලිම් විතරයි කියලා. රත්නප්‍රියලගේ කොමුදේශලගේ රිමෝට් එකට නැතුවෙලා ඇයි පාරට බැස්ස කියලා. මේක රටටම අමාරු වෙලාවාක්. හැම පැත්තෙන්ම අමාරුම කාලයක් ඔක්කොම එකට එකතු වෙලා රටම නැගිට්ටවන්න ඕන කාලයක්. ඒම තියෙද්දී පටු දේශපාලන වාසි විතරක් බලාගෙන ආණ්ඩුව පෙරලගන්න එක එකම හීනයක් විතරක් කරගෙන අන්න ඒ හීනිේ හැබෑ කරගන්න. රටේම මිනිස්සු මැරුණත්කවක් නෑ කියලා හිතන NGෝ ඇජෙන්ඩ එකටයි. රජීම් චෙන්න්ජ් ඇජන්ඩ එකටයි වැඩ කරන වෘර්තිය සමිති ත්‍රස්ථවාදයට ඇයි අපිත් සපෝට්ටක දෙන්න කියලා. පාරට බැස්ස මිනිස්සුනේ පොඩ්ඩක් හිතන්න. හදවතට ආයිත් තට්ටුවක් දාලා අහන්න කරපු දේ ආයත් කරන්න ප්ලෑන් කරනදේ මහා පාපකර්මයක් නේද කියලා. ඉල්ලීම් දිනාගන්න පෙළපාලි බැරිනම් උද්ඝෝෂණ බැරිනම් වැඩවර්ජන හරි මාරාන්තික උපවාසාහරි කරන්න. හැබැයි මේ කොරෝණාව ඉවර කරලා. මොකද ඉවර වේගෙන එන වෙලාවක? ඒක දැකලා නින්දය නඇති රවී කොමදේශලගේ සමන් රත්නප්්‍රි ලගේ එංගියෝ ඇජෙන්ඩකට අහුවෙලා සමාජ විරෝධීන් සමාජ වෛරක්කාරයන් විදිහයට ජනතාවගේ හදවත්වලට ඇතුල්වෙන්න එපා කියලා අද වර්ජනය කරපු හෙට වර්ජනයක් කරන්න හිතාගෙනින්වා නම් ඒ හැම කෙනාගෙන්ම. අපි ඉල්ලීමක් කරනවා. විපරම පිටපත සුධර්මන් රධනියකොරදින්.